ගරු කථානායක තුමා බන්දුල ගුණවර්ධන ඇමතුතුමා හැමදාම සභාගම නෝගම යනවා. දැන් යහපාලන ආණ්ඩුවේ ගැසට් එක පිළිබඳව පනත පිළිබඳව දිගින් දිගටම කතා කරාට වර්තමාන ආණ්ඩුවේ 3-2 බලයක් තියෙන ආණ්ඩුවක්. හැබැයි ඒ සිද්ධ වෙලා තියෙන වැරදි සහ අක්‍රමතා නිවැරදි කර ගන්න පුළුවන් උදම අවස්ථාව තියෙද්දී ඒ එසේ නොකර ඒ ආණ්ඩුවට පටවලා මේ හොරා කියන අනිත් කරවන එතන රීති ප්‍රශ්නයක් නැහැ. බොහොම ස්තුතියි. ඔව් අපි ඊළඟ එකට යමු. ඔව් ඔව් රණවිල වික්‍රමසිංහ මහත්මයා විශේෂයෙන්ම ඔබතුමා කිව්ව 2017 පනතේ මොකද්ද ප්‍රශ්නේ තියෙන්නේ? ඒ පනතේ කරු අගමැතිතුමනේ ඔව් මේ නිර්වචන තියෙනවනේ බදු පනතේ ඔව් නිර්වචන වල සමාගමක් නිර්වචනය කිරීමේදී ඒ නිර්වචන වලට ඇතුල් කරලා තියෙනවා නිර්වචන කියන කොටසේ 195 වෙනි එකේ පනතේ අර්ථ නිරූපණ යටතේ තියෙනවා සමාගම් යන්න තුලට විස්රාම් වැටු සේවක අර්ථසාධක අරමුදල් සේවා නියුක්තියන්ගේ භාරකාර අරමුදල් සියල්ල සමාගම් යටතේ ඇතුල් ගන්න. දැන් මේ අධිභාරය පනවනකොට සමාගම් වලට අධිභාරය පනවන්නේ. එතකොට ඉබේම අධිභාරය පැනවෙනවා අර නිර්වචනය නිසා මේ අර්ථසාධකයට. ඒ ඉවත් කිරීම සඳහා මුදල් ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා සංශෝධනයක් ඉදිරිපත් කරනවා කාරක සභා අවස්ථාවේදී. අර්ථසාධක එතනින් ඉවත් කළා නිර්වචන. එමෙතුමා එක කාරණයක් කියන්න කැමතියි. ඔව්. 2017 පනත තියෙන්නේ දේශීය ආදායම්. ඒ කියන්නේ ඉන්කම් ටැක්ස්. මෙතන තියෙන සර්චාර්ජ් ටැක්ස් එක. ඉතින් කාටද බදු දාන එක කියලා එවලේ දාන්න තිබුණා. ඉතින් ඒක පැහැදිලි කරේ නැත්නම් දැන් සංශෝධනය ගේන්න. ඒත් මේක 2017 පනතට සම්බන්ධ කරන්න එපා. මේක ආදායම් බද්දක් නෙමෙයි. මේක අධිභාරයක්. අධිභාරයේ කවුද කාටද අධිභාරයේ බලපාන කියන එක එවලේ කියන්න තිබුණා ෆන්ඩ්ස් වලට බලපාන්නේ නැහැ කියලා. මම හිතන්නේ එතුණේ අඩුපාඩුවක්. කොහොම හරි අපි ඔක්කොම එකඟ වෙන්නම් මේකට දැන් ඉවත් කරන්න. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ඔව් මරික්කර්මන්තුමා මොකද ඔබ දෙන ප්‍රශ්නේ? ගරු කථානායකතුමනි දැන් මේ බඩු අත්‍යවශ්‍ය බාන ටිකක් දෙන්න බෑ මෙතුමාගේ විසිල් විතරයි බල්ටි නෑ හරිද දැන් සීනි නෑ පොල් තෙල් නෑ ඒක වෙනම ගන්න ඒක වෙනම ගන්න ඒ චමින්දේසේර මන්ත්‍රීතුමා අහන්න ප්‍රශ්නය අරු කථානායකතුමනි බන්දුල ගුණවර්ධන වෙළඳාමතුමාගේ හක්ක පූට්ටු වෙලා බොක්ක එළියට බැනලා දැන් හරි ඔබතුමාගේ ප්‍රශ්නය අහන්න අසු මගේ ප්‍රශ්නය අහනෝ ඔබතුමාගේ ප්‍රශ්නය අහන්න ප්‍රශ්නය අහනෝ බන්දුල ගුණවර්ධන මහත්මයා උත්තර දෙන්න සර් මේකේ ප්‍රශ්නේ ඉවරයි මොකද මුදල් ලැබෙතුමා පැහැදිලිව කැබිනට් මණ්ඩලයට කීවා මේ අර්ථ සාධක අරමුදල් භාරකාර අරමුදල් ඒක ගැන නෙමෙයි අනිවාර්යයෙන්ම ඔබතුමා උත්තර දෙන්න ප්‍රශ්නේ උත්තර දෙන්න බන්දුල ගුණවර්ධන මහත්මයා ඔබතුමාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඒ ප්‍රශ්නෙට සර් සති දෙකක කාලයක් අවශ්‍යයි